රාජපක්ෂ පවුලේ අයට දෙන්න තියෙන අලුත් රට මොකද්ද? මොකක්ද අවසානයේදී රාජපක්ෂ පවුල මේ රටට ඉතිරි කළේ? මොනවද දුන්නේ රටට අලුත් දේවල්ද? අන්තිමේදී එංගලන්තයේ කුණුගොඩ මේ රටට දෙන්න, මීතොට මුල්ලේ කුණුකන්ද මේ රටට ඉතිරි කළා, චීනෙන් මහා ණයබරක් ගෙනත් දුන්න මේ රට, ග්‍රාමීය ජනතාව පන්නා දමලා ඒ ඉඩම් ටික බහුජාතික සමාගම් වලට විදේශීයන්ට දුන්නා. අන්න මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පවුලේ ට්‍රැක් රෙකෝඩ් එක. ඒ ට්‍රැක් රෙකෝඩ් එක මේ රටේ ජනතාව දන්නවා. ඒ දන්න නිසා තමයි 2015 ජනවාරි 8 වෙනිදා මහින්ද රාජපක්ෂ මහත්තයව ගෙදර යව්වේ ලක්ෂ 62ක් ඡන්දෙ දීලා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විදියට කටයුතු කරපු ආකාරයේ ට්‍රැක් රෙකෝඩ් එක අපි දන්නවා. ආරක්ෂක මූලස්ථානය සින්නක්කරව චීනයේ ශැංග්‍රිල්ලා සමාගමට විකුණලා අන්තිමේදී ඒ ආරක්ෂක මූලස්ථානය බත්තර මුල්ලේ අකුරේ ගොඩ හදන්න තමන්ගේ හිතවත් කොන්ත්‍රාත්කාරයෙකුට දුන්නේ. දැන් කොන්ත්‍රාත්කාරයා මිලියන ගණනක පොලු තියලා දැන් ඒවා විමර්ශනය කරනවා. නාවික හමුදාව ගෙන ගිය සමුද්‍ර ආරක්ෂාව තමන්ගේ හිතවතුගේ කොම්පැනියකට අවන්ගාඩ් සමාගමකට දීලා නාවික හමුදාව පුද්ගලිකකරණය කරපු මිනිස්සයා තමුන්ගේ අම්මගේ තාත්තගේ සොහොන් කොත් හදන්න, කෞතුකාගාර හදන්න මේ රටේ ජනතාවගේ මුදල් මංකොල්ල කාපු මිනිස්සයා ලක්ෂ 62ක ජනතාව ආපස්සට යන සූදානම් නැහැ. රාජපක්ෂලට ආයි මේ රට බාර දෙන සූදානම් නැහැ. එනිසා ජනවාරි 8 සිදු නොවුණු දේවල්, ඉටු නොවුණු දේවල් નિවැරදි කරගනිමින් ජනතා නායකයෙක් ඉදිරිපත් වෙනවා සටනට. ජනතාව ඉල්ලන නායකයා එන්නේ.